අදත් මගේ channel එකට එකතු වෙනවා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ගොඩක් ලස්සන තරමක් ඇග්‍රසිව් මාළු జాතියක් වන ඇෆ්‍රිකන් චිලීට් හෙවත් මලාවි මාළු ගැන. මේ මෑල ටිකක් විතර ඇග්‍රසිව් මාළු జాතියක් වන නිසා මාළු හදලා ගොඩක් experience එකක් තියෙන්න ඕන. මෙයාල ඇති කරනකොට හොඳ ටැංක් එකක් ලබා දෙන්න ඕන. ඒ වගේම ටැංක් මේට හදද්දී සැලකිලිමත් වෙන්න ඕන. මේ ඇෆ්‍රිකන් චිලීට් මාළු ඔයාගේ ටැංක් එකට දැම්මම ටැංකිය මාරම කලර්ෆුල් වෙනවා. මෙයාලගේ ජීවිත කාලය ගැන කතා කරොත් මෙයාලගේ වර්ගණුව වෙනස් වෙනවා. මෙයාලගේ ජීවිත කාලය ඇක්වේරියම් එකක සාමාන්‍යයෙන් අවුරුදු 8ක් පමණ ජීවත් වෙනවා. මෙයාලා මාළු දෙතුන් දෙනෙක් හදනවා නම් අඩි 2කවක්වත් ටැංකයක් අතරම් ප්‍රමාණවත් වෙනවා. මෙයාලත් එක්ක වෙන මාළු හදනවා නම් ඊට වැඩිය ලොකු ටැංකයක් දෙන්න ඕන. මෙයාලා හදද්දී ටැංක්ස් මේත්ල ගැන කතා කරොත් රේන්බෝ ෂාක්, ප්ලෙකෝ වර්ග, ඩැනියෝ වර්ග තමයි මෙයාලගේ ටැංක්ස් මේත්ල විදිහට අපිට ටැංක් එකට එකතු කරගන්න පුළුවන් ඉන්නේ. මෙයාලත් එක්ක වෙන මාළු හදනකොට ගොඩක් අවදානම්. මෙයාලගේ ටැංකියට හයිඩින් ප්ලේසස්, මෙයාලට හැංගෙන්න ගල් කොටයක් එහෙම දානකොට ගොඩක් හොඳයි. මෙයාල ගොඩක් චුට්ටැත්තම් බය වෙන මාළු జాතියක් ඉඳා බය වුණොත් ටක් ගල කොටයක් අස්සර හරි ගලක් අස්සර හරි රිංගනෝ. එතකොට ගල් එහෙම වැටෙන්නේ නැති වෙන්න තියන්න ඕන ගම් මේකින් හරි අලවලා. මෙයාලට දෙන ටැංක් එකේ යටට දාන සබ්ස්ට්‍රේට් එක සිනුස් සබ්ස්ට්‍රේට් එකක් වෙන්න ඕන. මෙයාලා කෑම හොයන සබ්ස්ට්‍රේට් එක අවුස්සන්න ඉඩ තියෙනවා. මෙයාලා ඒ ටැංක් එකට යන දාන සබ්ස්ට්‍රේට් එක සිනුස් සබ්ස්ට්‍රේට් එකක් දැම්මේ නැත්තම් ඔය රළු ග්‍රැවල් වගේ ජාතියක් දාලා තිනම් මෙයාලා කෑම හොයන් ගියාම මෙයාලගේ වරල් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. මෙයාලගේ ටැංක් එකේ උෂ්ණත්වය ගැන කතා කරොත් සෙල්සියස් අංශක 23ක් 34 තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ටැංක් එකේ pH එක ගැන කතා කරොත් 7.8ත් 8.7ත් අතර තිබීම අනිවාර්ය වෙනවා. මේ දේවල් මේ විදියටම පවත්වා ගත්තොත් ඔයාගේ මලාවි මාළුවා නිරෝගීව තියාගන්න පුළුවන්. ටැංක් එකේ ලයිට් එකක් තිබීම අනිවාර්ය වෙනවා. ලයිට් එකක් තිබ්බොත් ඔයාලගේ මලාවි මාළු ගොඩක් කලර්ෆුල්ව ඔයාලට බලා ගන්න පුළුවන්. ටැංක් එකේ සයිස් එක අනුව හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තියෙන්න ඕන. මෙයාලගේ ටැංක් එකට ප්ලාන්ට් එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ප්ලාන්ට් දානකොට පොඩ්ඩක් කොළ ඝනකම ප්ලාන්ට් එකක් දානවා හොඳ ජාෆර්න්, අනුබියාස්, ඇමසන් රෝඩ් වගේ ප්ලාන්ට් එකක් ඔයාලට දාන්න පුළුවන්. නැත්නම් මෙයාලා ඒව ආහාරයට ගන්න බලනවා. මෙයාලට දෙන කෑම ගැන කතා කරොත් පැලට්ස් වර්ග, ෆ්ලේක්ස් වර්ග ওই ලයිෆ් ෆුඩ් මෙයාලට ලබා දෙන්න පුළුවන්. මේ ඇෆ්‍රිකන් චිලීට් කියන මාළු වගේ වර්ග ගොඩක් ඉන්නවා. වර්ග ගැන වීඩියෝ එකක් ඕන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ දේවල් තමයි ඇෆ්‍රිකන් චිලීට් මාළුව ගැන ඔයාලට කියන්න තියෙන්නේ. මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහට බලාගන්න අපේ channel එක subscribe කරන්න. subscribe කළා පැති දින bell icon එක click කරන්න. වෙන යාළුවොත් එක්ක බලන්න share කරන්න. වීඩියෝ like කරන්න. මීට වඩා තර කරුණු දැනගන්න ඕන comment කරන්න. අද අපි ගිහින් එන්නම්. සුබ දවසක්.